Sadhu, sadhu, sadhu. Namaskar viva buduruvanat samadha buduhimi saranayami. Namaskar viva damruvanat samadha sadham saranayami. Namaskar viva sangruvanat samadha mahasangh saranayami. Namaskar viva tunuruvanat samadha tisaran saranayami. Sadhu, sadhu, sadhu. Mihintale Rajamaha Viharasthane Vedavase Karana Atigauruvaniya Nayaka Himipanan Vahanse Etulu Maha Sangharatne Navasarai Apata Me Dahammaga Kiyala Dunna Ape Kale Kalyana Mitra Gurudeyottama Ape Pinnat Loku Swamin Vahanseta Apa Siyalu Denagema Gauravaniya Namaskare Veva. Sadhu, sadhu, sadhu. Shraddhavanta Vasanavanta Pingatni Ada Davasi Sambudu Suvanda Vassana Dharmadesana Malavi Tavat Ek Vedasatana Tamai Mevi Dhita Siddhavene Shraddha Rupavahiniya Ose Vikasane Kirena Sambudu Suvanda Vassan Dharmadesana Malavi Ek Vedasatana Kek Tamai Oba Mihintale E Nagara Udyane Indala Me Sambandhaven Pingati Budurajanan Vahanse Kenek Deviyan Kerehi Patala Maha Karunavin Minisun Kerehi Patala Maha Karunavin Asankeya kalpa laksa ganan perum purala Samma sambuddhatvayata patvenava Siyalu devi minisun sasara dukin nidahas karana adahasayateva Budurajanan vahansela meloketa pahala vela Desana karana e parama sundara parama gambira E dharma ahana me devi minisun buho denek e dharma avabodha karala ama maha nivanin senaseno. Pingatni e dharma ahana dharma daragana e dharma vachanen purudu karana evitarak nevei nuvanin vimasana Jeevitete galapagan aya me dharma marge ihalat gaman karala puluvan tarang ikmanata sasara dukin nidahas veno. Budurajanan vahansela lokita pahala venne aange aramunata
ඉපදෙන මැරෙන ස්වභාවය කරගත්තු ලෝක සත්වයාව ඒ ඉපදෙන මැරෙන ස්වභාවයෙන් නිදහස් කරන අදහසින්. ලෝක සත්වයාගේ ස්වභාවය තමයි ඉපදෙන මැරෙන ස්වභාවය. එයාලා ඉපදෙනවා මැරෙනවා. ආය ඉපදෙනවා ආය මැරෙනවා. කෙලවරක් නැති ආරම්භයක් පනවන්න බැරි සසරක ගමන් කරනවා. පින්වත්නි මෙන්න මේ ස්වභාවයෙන් ඒ ඉපදෙන මැරෙන සත්වයාව බේරගන්න ඒ දුකෙන් නිදහස් කරවන්න තමයි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. ඉතින් ඔබ අප සියලු දෙනාම වාසනාවන්ත වුණා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර දහම අහන්ට. ඒ දහම ආය ආය අහන්ද වාසනාවන්ත වුණා. අපිට මේ නිතර දහම ඇහුනට අපි සංසාරේ ගෙවාගෙන ආපු දුර සංසාරේ ගෙවාගෙන ආපු කාලය බලනකොට අපිට මේ බණ පද ඇහෙන්නේ ජීවිතේ ඉතා ස්වල්ප කාලයකට පුංචි කාලයකට තමයි මේ ධර්මය ඇහෙන්නේ. සසරේ ආපු කාල පරාසේ බුදුරජාණන් වහන්සේලා නොසිටිය කාලයමයි වැඩි. සමහර කාල තිබුණා කල්ප ගණන් බුදුවරු මේ ලෝකේ නැහැ. පින්වත්නි අපි නිකමට හිතමුකෝ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා තියෙන විදිහේදී අපි දකිනවා පිරිතක් තියෙනවා 820 පිරිත. ඒ පිරිතේ කියවෙනවා බුදුරජාණන් වහන්සේලා 28 දෙනෙක් ගැන. උන්වහන්සේලා 28 දෙනාගේ නම් වලින් ඒ පිරිත කියවෙන්නේ. තණ්හං කරෝ මහාවීරෝ, ඒ කියන්නේ මහාවීර වූ තණ්හං කර බුදුරජාණන් වහන්සේ. මේදං කරෝ මහායසෝ, මහායසස් වූ මේදං කර බුදුරජාණන් වහන්සේ. සරණං කරෝ ලෝකහිතෝ, ඒ කියන්නේ ලෝකෙට හිතානුකම්පී වෙච්ච සරණං කර බුදුරජාණන් වහන්සේ. දීපං කරෝ ජ්‍යුතින්දරෝ, එතකොට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ. ඒ 28ක් බුදුරජාණන් වහන්සේලාගෙන් 25 වෙනියට වැඩ ඉන්නේ කවුද? දීපංකර බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන්සේ පළවෙනියනම් ආපස්සට යනකොට මේට 25 වෙනියට පහළ වෙලා තියෙන ආපස්සට කවුද? දීපංකර බුදුරජාණන් වහන්සේ. ගෞතම බුදුරජාණන්සෙත් එක්ක. ඒ බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ මහබෝසතාණන් වහන්සේ වෙන කෙනා එදා සුමේද තාපසව විවරණ ලබන්නේ. එතකොට ඒ සුමේද තාපසයන් වහන්සේ විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ වැඳ වැටිලා විවරණ ගත්තේ මීට අසංකේය කල්ප ලක්ෂ 4කට ඉස්සෙල්ලා. කල්පයක් කියන එක ඔබ හොඳට අහලා තියෙනවා. සැතපුම් 7ක් දිග පළල උස පෙට්ටියකට අබෑට දාලා, අබෑට වලින් පුරෝලා, ඒ අබෑටයක් අදායින් කරනවා. දෙවෙනි අබෑටේ අවුරුදු 100කින්, තුන්වෙනි අබෑටේ තව අවුරුදු 100කින් විදිහට පිළිවෙලට අබෑට අයින් කරලා යම් දවසක් එනවා ඒ අබෑට ඔක්කොම ඉවර වෙන. ආන්ගේ ඉවර වෙන දවසටත් ඒ මුළු පෙට්ටියම අබෑට එක එක අවුරුදු 100න් 100ට අයින් කළා ඉවර වෙන දවසටත් කල්පයක් කියන එක ඉවර නෑ කියන. තවත් දිගයි කියන. ආන්ගේ වගේ කල්ප 1යි 2යි 3යි 4යි කියලා ගණනලා 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 දවසක් එනවා ඉලක්කම් නැති, සංඛ්‍යාවක් නැති දවසක් එනවා. ආන් එදාට කියනවා සංඛ්‍යාවකින් කියන්න බැරි තරම් කල්පයක් කියලා. ඒකට කියනවා අසංකේය කල්පයක් කියලා. සංඛ්‍යාවකින් කියන්න බෑ, ගණින්න බෑ.
ආන්ගේ වගේ කල්ප ලක්ස හතරකට ඉස්සරලා තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. එතකොට අසංකේය කල්ප ලක්ස හතරකටම බුදුරජාණන් වහන්සේලා 25 නමයි අපේ බුදුරණසෙත් එක්ක. එතකොට බුදු කෙනෙක්ගේ ඉපදීම දුර්ලභද නැත්? දුර්ලභයි. එහෙනම් අපි බණපද ඇහුවද හැමදාම? නෑ, කල්ප ගණන් අඩු ගානේ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේවත් නැතුව කොච්චර අපි අපායේ මෙරි මෙරි ඉපදෙන්න ඇද්ද? ඒ කාලේ බලනකොට අපිට මේ බණපද හැමදාම ඇහෙනවා වගේ වුණාට අපිට බණපද ඇහෙන්නේ කලාතුරකින්. ඒ නිසා පින්වත්නි, හොඳට මේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නම ඕනේ. හොඳට බණ අහන්න ඕනේ. ඒ බණ හොඳට මතකේ තියාගන්න ඕනේ. ඒ ධර්මය හොඳට අමතක වෙන්න ඉස්සරලා හොඳට ආයේ ආයේ වචනෙන් පුරුදු කරන්න ඕනේ. ඒ ධර්මය පුරුදු කරලා මතකේ දරාගෙන ඉන්නකොට නුවණින් විමසන්න ඕනේ. නුවණින් විමස විමස ඉන්න කෙනා ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගන්න ඕනේ. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපගන්නත් ඕනේ. ආන් එහෙම ගලපගන්නකොට තමයි ඒ කෙනා සාර්ථක වෙන්නේ. ඉතින් අද දවසේ අපි මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන දහම් පද. අපි අද දවසෙත් බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන සූත්‍ර දේශනාවක් මේ පින්වත් පිරිසට කියලා දෙන්න. ඒ දේශනාව මෙලොව ජීවිතයත් සාර්ථක කරන, පරලොව ජීවිතයත් සාර්ථක කරන, දෙලොවම සුවපත් කරන, සැපවත් කරන දේශනාවක්. දෙලොවම සුවපත් කරන, දෙලොවම සැපවත් කරන. ඊළඟට ඒ දේශනාවේ හැටියටම ජීවත් වුණොත් එයාට ඒකාන්තෙන් නිවන පවා සාක්ෂාත් කරන අවස්ථාව ලැබෙනවා කියන. ඉතින් මේ පින්වතුන් හොඳට මේ ධර්මය අහන්න ඕනේ. එයාපු ධර්මය හොඳට දරාගන්න ඕනේ. අමතක වෙන්න නොදී වචනෙන් පුරුදු කරන්නත් ඕනේ. නුවණින් ඉන්න ඉන්න ගමන් විමසන්නත් ඕනේ. නුවණින් විමසන ඔබ ඒවා තමන්ගේ ජීවිතයට ගලපගන්නත් ඕනේ. ආං දක්ෂයා. අහලා විතරක් නවත්තන්නේ නෑ. මේ දහම අහන දහමක් නෙවෙයි. හුඟාක් අය කරන්නේ අහනවා විතරයි. මේ දහම අහන දහමක් නෙවෙයි, පුරුදු කරන දහමක්. අහන්න ඕනේ, අහලා පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන දහමක්. පුරුදු කරොත් තමයි සැප ලැබෙන්නේ. අහලා විතරක් බෑ. හුඟාක් අය පුරුදු වෙලා ඉන්නේ අහන්න. හැබැයි වැදගත්ම දේ මොකක්ද? පුරුදු කරන එක. අහපු එක බණ පදේ හැරේ පුරුදු කරන්නයි ඕනේ. එක බණ පදේ හැරි පුරුදු කරන්න. ඉතින් අපි අද දේශනා කරන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ තියෙන දේශනාවක්. බල සංඝවස්තු සූත්‍රය. බල සංඝවස්තු සූත්‍රය. බල සංග්‍රහයට මුල් වෙන දේ ගැන වදාළ දෙසුම. බල සංග්‍රහයට මුල් වෙන දේ ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනකොට වැඩ ඉන්නේ සැවැත් නුවර. සැවැත් නුවර තමයි වැඩ ඉන්නේ. ජේතවනාරාමේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මහා සංඝයා ඉදිරියේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සංඝයාව අමතනවා. ඇයි පින්වත්නි, හැම තැනම දේශනාවක බහුතරයක් තැන්වල පින්වත් මහණෙනි කියලා දේශනාව ආරම්භ කරන්න. ඒතරේ බණ අහලා තියෙන්නේ හාමුදුරුවරු විතරද?
නෑ ඕනෑම තැනක වැදගත්ම පිරිසට තමයි කතා කරන්න. ඉතින් එතන වැදගත්ම පිරිසිටියේ කවුද? සංඝයා. ඒ නිසා මූලිකම පිරිස වැදගත්ම පිරිස ගැන කතා කළා. පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි කියලා කතා කළා. ඒ කියන්නේ තව ගිහි පිරිසුත් මෙතන හිටියා. අනික පින්වත් මහණෙනි, භික්ෂුවක් මෙහෙම වෙන්න ඕන කියලා මේකෙන් අදහස් වෙන්නේ නැහැ. මේ පැවිද්දන්ට විතරයි මේක. භික්ෂුව පුරුදු කළත්, ගිහියෙක් පුරුදු කළත් මේ ධර්ම සැප ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ බල හතරක් තියෙනවා කියනවා. බල කීයක් තියෙනවද? හතරක් තියෙනවා කියනවා. බලයන් හතරක් තියෙනවා කියනවා. ඒ බල හතර මොනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. බලයන් තියෙනවා හතරක්. ඒ බලයන් හතර මොනවද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. අහලා කියනවා බුදුරජාණන් දේශනා කරනවා, ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය සහ සංග්‍රහ බලය. ඔන්න බල හතර මොනවද? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, සංග්‍රහ බලය. එන මේ භික්ෂුවක් තුල, ගිහියෙක් තුල, පැවිද්දෙක් තුල, කවුරු හරි තුල තියෙන්න ඕනේ බල හතරක්. එහෙනම් අපි තුල මේවා උපදින්න බැරිද? අපි තුලත් මේවා උපදිනවා. ඒ අවශ්‍ය දේ පුරුදු කරනවා නම්. එතකොට බල හතරක් තියෙනවා. මොනවද ඒ බල හතර? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, ඊළඟට සංග්‍රහ බලය. දැන් මේ අය හොඳට අහගෙන ඉන්නවනේ. ඒ වගේ මොකද හොඳට මතක තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. මොකද ඉස්සර කාලේ බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරනකොට ලියන කියන වැඩ තිබුණේ නෑනේ. මතක තියාගත්තනේ නේ. එහෙනම් මේ පින්වතුනුත් මොකද කරන්න වෙන්නේ? මේ පින්වතුනුත් හොඳට මතක තියාගන්න ඕනේ. බල කීයක් තියෙනවද? බල හතරයි. මොනවද? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, සංග්‍රහ බලය. දැන් මේ දේශනාව අහලා ඉවර වෙනකොට හොඳට මතක තියෙන්න ඕන. ඒක තමයි හොඳට අහලා කියන එක තේරුම් ගන්න තියෙන විදිය. ඊට පස්සේ අමතක වෙනකොට ආය ආය ගෙදර ගිහිල්ලා ඕක මතක් කර කර ඉන්න ඕනේ. ඊට පස්සේ මේවා ජීවිතේට නුවණින් විමස විමස ගලප ගන්න. ඒකෝර තමයි මේ නිවන් මාගේ ඉස්සරහට යන්නේ නේද? හොඳට තේරුම් ගන්න ඕනේ මේවා. එතකොට බුදුරජාණන්සේ දේශනා කරනවා, එහෙනම් බල හතරයි මේ ලෝකෙ තියෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි ප්‍රඥා බලය කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥා බලය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන්සේ දේශනා කරනවා, අකුසල ගණයට වැටෙන යම් අකුසල දහමක් තියෙනවද, කුසල් ගණයට ආйти යම් කුසල් දහමක් තියෙනවද? මොකද බුදුරජාණන්සේ දේශනා කළේ, අකුසල ගණයට ආйти යම් අකුසල් ධර්මයක් තියෙනවද, කුසල් ගණයට ආйти යම් කුසල් දහමක් තියෙනවද, වැරදි ගණයට ආйти යම් වැරදි දහමක්, වැරදි දෙයක් තියෙනවද, ඒ වගේම නිවැරදි ගණයට ආйти යම් නිවැරදි දෙයක් තියෙනවද, ඒ වගේම අකුසල දහම ධර්මයන්ට ආйти යම් අකුසලයක් තියෙනවද, කුසල ධර්මයන්ට ආйти යම් කුසලයක් තියෙනවද, ඊළඟට කළු පැහැ ගණයට ආйти යම් කළු පැහැ දෙයක් තියෙනවද, සුදු පැහැ ගණයට ආйти යම් සුදු පැහැ දෙයක් තියෙනවද, ඒ වගේම සේවනය නොකළ යුතු ගණයට ආйти යම් සේවනය නොකළ යුතු දෙයක් තියෙනවද, සේවනය කළ යුතු ගණයට වැටෙන යම් සේවනය කළ යුතු දෙයක් තියෙනවද, ආර්ය භාවයට නුසුදුසු ගණයට වැටෙන
යම් ආර්යභාවයට නුසුදුසු දෙයක් තියෙනවද? ඒ වගේම ආර්යභාවයට සුදුසු ඝණයට වැටෙන යම් ආර්යභාවයට සුදුසු දෙයක් තියෙනවද? ආන් ඒ දේවල් ඔහු විසින් ඒ ධර්මය ප්‍රඥාවෙන් මනවින් දකින ලද්දාහුය. සිතින් විමසන ලද්දාහුය. මහණෙනි, මේ ප්‍රඥා බලය කියලා දේශනා කරනවා කියන්නේ. එහෙනම් ප්‍රඥා බලය කියන්නේ මොකද්ද? මෙන්න මේකට. මොකයකටද? අකුසලයේ කියන්නේ මොකද්ද කියලා හොඳට දන්නවා ප්‍රඥාවන්තයා. අකුසලයට අයිතිදී අකුසලයේ කියලා දන්නවා. කුසලයට අයිතිදී කුසලය කියලා දන්නවා. මේක අකුසලය, මේක කුසලය කියලා දන්නවා ප්‍රඥාවන්තයා. ඊළඟට වැරදිදී වැරදි හැටියට දන්නවා. නිවැරදිදී නිවැරදි හැටියට දන්නවා. කවුද? අපිද? නෑ, ප්‍රඥාවන්තයා. ඉතින් ඔබත් එහෙම දකිනවා නම් ඔබත් ප්‍රඥාවන්තෙක්. දකින් නැත්තම් ප්‍රඥාවන්තෙක් නෙවෙයි. දැන් ආයේ කවුරුවත් සහතික දෙන්න ඕනේද ඔබ මෝඩයි ඔබ ප්‍රඥාවන්තයි කියලා? නෑ, මේවා තියෙන කෙනා ප්‍රඥාවන්තයි, නැති කෙනා මෝඩද? නැත් මෝඩයි. එහෙනම් කුසලය කියන එක කුසලයේ විදියට දකිනවා කියන, අකුසලය අකුසලයේ විදියට දකිනවා කියන, ඊළඟට වැරදිදී වැරදි විදියට දකිනවා කියන, හරිදී හරි විදියට දකිනවා කියන, ඒ වගේම කළු පාට දෙයක් තියෙනවා නම් කළු පාටයි කියලා දන්නවා කියන, සුදු පාට දේ සුදු පාටයි කියලා දන්නවා කියන, ඊළඟට සේවනය කළ යුතු දේ සේවනය කළ යුතු විදියටම දන්නවා කියන, සේවනය නොකළ යුතු දේ සේවනය නොකළ යුතුයි කියන්නේ යා දන්නවා කියන, ඊළඟට ආර්ය භාවයට පමුණුවන යම් දෙයක් තියෙනවද ඒ දේ ගැන යා හොඳට දන්නවා කියනවා. ආර්ය භාවයට නුසුදුසු යම් දෙයක් තියෙනවද ඒ දේ ගැනත් එයා හොඳට දන්නවා කියනවා. ඒ වගේ මොකද වෙන්නේ? ආන් ආර්ය භාවයට සුදුසු දේ ගැනත් දන්නවා. ආර්ය භාවයට නුසුදුසු දේ උතුම් බවට පත් වීම පිණිස නුසුදුසු දේත් එයා හොඳට දන්නවා කියනවා. ආන් ඒ වයා කොහොමද දන්නේ? ප්‍රඥාවෙන් මනවින් දකිනවා කියන. ඒ වගේම සිතින් එයා ඒවා විමසනවා කියන. මහණෙනි, මෙන්න මේකට කියනවා ප්‍රඥා බලය. එහෙනම් පින පින විදිහට දන්නවා, පව පව විදිහට දන්නවා, කුසලයේ කුසලයේ විදිහට දන්නවා, අකුසලයේ අකුසලයේ කියන්නේ දන්නවා, කලයුත්ත දන්නවා, නොකලයුත්ත දන්නවා, හොඳද නරකද කියන්නේ යා දන්නවා. හොඳට යාට ප්‍රඥාවෙන් මනවින් දැකලා තියෙන යා. එයා හොඳට ඒ ගැන සිතින් විමසනවා කිය. හොඳට ප්‍රඥාවෙන් දකිනවා එයා සිතින් විමසනවා කිය. මේකයි කලයුත්ත, මේකයි නොකලයුත්ත කිය. එහෙනම් දැන් තමන්ට මැනගන්න බැරිද තමන්ගේ තරම? අඩිකෝද්දක් වගේ නැද්ද දැන් අපිට මේ දේ? තමන්ගේ තරම මැනගන්න පුළුවන් මං කොතනද කියලා නේද? පින පින විදිහට දාන්නවා, පව පව විදිහට දාන්නවා, කුසලයේ කුසලයේ විදිහටත් අකුසලයේ අකුසලයේ විදිහටත් මෙයා දාන්නවා. ආං ප්‍රඥාවන්තයා. එනං ආයේ කවුරුවත් ඇවිත් සහතික පත්‍ර දෙන්න ඕනේ නෑ. මේ ධර්මය අහනකොටම මම මෝඩයිද මම ප්‍රඥාවන්තයිද කියලා තමන්ටම තෝරගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? එතකොට ආන් මොකද වෙන්නේ? තමන් දක්ෂ වෙන්න ඕනේ. තමන් දක්ෂ වෙන්න ඕනේ මේ කාරණේද. ප්‍රඥාවන්තයා කියන්නේ කුසලය අකුසලය, හොඳ නරක, යහපත අයහපත,
කලයුත්ත නොකලයුත්ත දන්න කෙනාට අවබෝධ වෙලා තියෙන කෙනාට හොඳට ඒ ගැන විමසන කෙනාට ඔන්න පළවෙනි බලය තියනවද? තමන් තමයි දන්නේනේ. ඒකත් ප්‍රඥාවට අයිති කාරණයක්. තමා තුළ තියෙනවද නැද්ද කියලා දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕන නේද? මං කකුසලේ අකුසලේ විදියට දන්නවද? කුසලේ කුසලේ විදියට දන්නවද? පින පින විදියට දන්නවද? පව පව විදියට දන්නවද කියලා මොකද කරන්නේ? එයා තේරුම් ගන්නවා. එයා සිතින් විමසනවා. එහෙනම් දැන් තමන් කොතනද ඉන්නේ කියලා හොඳට හොයාගත්ත හැකි. මං ප්‍රඥාවන්තේද? මං මෝඩ කෙනෙක්ද? ඒකනේ කියන්නේ තමා තුළින් දකින්න ඕනේ මේ ධහම කියලා. මේ ධහම කොයි වගේද? තමා තුළින් දකින එක. ඕපනයිකයිනේ. මේ ධර්මයේ ඕපනයිකයි. බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි, වීරිය බලය කියන්නේ මොකේද? වීරිය බලය කියන්නේ මොකේද? මේ කීවෙනි බලයද අපි දැන් කතා කරන්න යන්නේ? බල හතරෙන් දෙවෙනි එක. පළවෙනි බලය මොකද්ද? ප්‍රඥා බලය නේද? ප්‍රඥා බලය. දෙවෙනි බලය මොකද්ද? වීරිය බලය. මොකද්ද වීරිය බලය කියන්නේ? වීරිය බලය කියන්නේ මෙන්න මෙහෙම එකක්. අකුසල ඝණයට වැටෙන යම් අකුසල් දහමක් තියෙනවද? වැරදි ගණයට වැටෙන යම් වැරදි දහමක් තියෙනවද? කළු පැහැ ගණයට අයිති යම් කළු පැහැ දෙයක් තියෙනවද? ඊළඟට අකුසලයක් තියෙනවද? සේවනය නොකළ යුතු ගණයට අයිති යම් සේවනය නොකළ යුතු දෙයක් තියෙනවද? ඒ වගේම ආර්යභාවයට නුසුදුසු ගණයට වැටෙන යම් ආර්යභාවයට නුසුදුසු දෙයක් තියෙනවද? ඒ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස මෙයා කැමැත්ත උපදවනවා කියනවා. මෙයා ඒවා ප්‍රහාණය කරන්න කැමැත්තක් ඇති වෙනවා කියනවා. ඇති කරගන්නවා කියනවා. උපදවා ගන්නවා කියනවා. ඊළඟට මොකද කරන්නේ? වෑයම් කරනවා කියනවා. වීරිය ආරම්භ කරනවා කියනවා. සිත දැඩි කොට ගන්නවා කියනවා. පදං වීරිය කරනවා කියනවා. ආං වීරිය. ඕන කෙනෙක් සත්ව මරණ දැන් මෙයා දන්නවා මේක මා අකුසලයට අයිති එකක්. මෙයා දන්නවා මේක වැරදි ගණයට අයිති එකක්. මෙයා දන්නවා මේක කළු පැහැ කර්මයක්, සත්තු මරණ එක. මෙයා දන්නවා මේක සේවනය නොකළ යුතු දෙයක්, සත්තු මරණ එක. මෙයා දන්නවා මේක ආර්යභාවයට නුසුදුසුයි. මෙයා දන්නවා මොකද්ද මේක හොඳ නැති දෙයක්. දැන් සත්තු මරණ කෙනා මේක දැනගෙන මොකද කරන්නේ? ඒක ප්‍රහාණය කරන්න වීරිය කරනවා. ඒක ප්‍රහාණය කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. සත්තු මරණ එක හොඳ නෑ. ඒක මං අතාරින්න ඕනේ. අං මොකද කරන්නේ? කැමැත්තක් උපදිනවා කළු පැහැ කර්මයක් කියලා දැනගෙන. අකුසලයක් කියලා දැනගෙන, වැරදි දෙයක් කියලා දැනගෙන, සේවනය නොකළ යුතු දෙයක් කියලා දැනගෙන, ආර්යභාවයට පමුණුවන්නේ නැති දෙයක් ප්‍රාණඝාතය කියලා දැනගෙන, එයා ඒක නවත්තන්න ප්‍රහාණය කරන්න මොකද කරන්නේ? කැමැත්තක් ඇති කරගන්න. ඊළඟට එයා ඒක ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. නෑ නෑ, මරන්නේ නැන්නේ අද ඉඳලා. එයා වෑයම් කරනවා. අම්මෝ අද ඉඳලා නම් බෑ, අපාය යන්න බෑ. ඌව කොල්ල මොකටද මං අපාය යන්නේ? මට නම් බෑ කියලා ඕනේ. එයා වෑයම් කරනවා සත්තු මරණ එක නවත්තන්න, අකුසලේ දුරු කරන්න, අකුසලේ ප්‍රහාණය කරන්න වෑයම් කරන. එයා වීරිය ආරම්භ කරනවා. හයියෙන් අත් දෙක අල්ලගෙන, නෑ නෑ මං නම් මරන්නේ නෑ නේද? බඩගින්නේ මලත් හොරකන්නම් කරන්නේ. වීරිය කරනවා. ඕම නෙවෙයි, මොනවා වුණත් වැරදි කාම සේවනය නම් කරන්නෙම නැහැ. ඊළඟට ආ වීරිය ආරම්භ කරනවා.
මොනවාවනත් ජීවිතයේ ගියත් මැරිල වැටුනත් මාව මැරුවත් බොරුනං කියන්නේ නෑ. මොන දේවුනත් කට්ටිය මට ලැජ්ජා කළත් මාව සමාජෙන් කොන් කළත් මාව කවුරුවත් ගණන් ගත්තත් නැතත් මම නම් මත් පැම් මදරා වෙබොන්නේ නෑ. මත්වීම පිණිසත් ප්‍රමාදයටත් හේතුවෙන දේවල් මං පාවිච්චි කරන්නේ නෑමයි කියලමකද කරන්නේ. මෙයා වීරිය ආරම්භ කරන හිත දැඩි කරගන්න නෑ ඕනෙම නෑ. සමයට මගක් යනවා නෑ ඕනෙම නෑ. ආපහු හැරිලෙන ආය චුට්ටක් එනවා එක්කොත් ඕනෙම නෑ. බෑ අපායන්න බෑ. මෙයා වීරිය ආරම්භ කරන ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා පදං වීරිය කරන බොරුවක් කියන්නමයිත දිව උඩ තල්ලි තියාගෙන නෑ කියන්නෙම නෑ. වීරිය කරනවා පදං වීරිය කරන දිව උඩ තල්ලි තියාගෙනාර පදං වීරිය කරනවා කියන මොකද කරන්නේ? හොඳට හිත දැඩි කරගන්නවා කියන. ඊළඟට වීරිය ආරම්භ කරනවා කියන මේක තමයි කියනවා වීරිය කියන එක. වැරදි ප්‍රහාණය කරන්නට අකුසලය ප්‍රහාණය කරන්න කරන වීරිය. උපං අකුසලය ප්‍රහාණය කරන්නත් නූපං අකුසලය නූපදවන්නත් කරන්නේ වීරියනේ. මොකද වීරිය කියන්නේ? උපං අකුසලය ප්‍රහාණය කරන්නත් උපන්නේ නැති අකුසලය නූපදවන්නත් වීරිය කරනවා කියන එකට තමයි වීරිය කියන්නේ. වීරිය බලය කියන්නේ. ඒ වගේම කුසල් ගණේට වැටෙන දේ මෙයා කුසල් ගණ කියලා දන්නවා. ඊළඟට නිවැරදි ගණේට ආйти දේ නිවැරදි කියන්නේ දන්නවා. ඊළඟට සුදු පැහැ ගණේට ආйти දේ සුදු පැහැ ගණේට ආйти වෙන බව දන්නවා. සේවනය කළ යුතු ගණේට වැටෙන යම් සේවනය කළ යුතු දෙයක් තියෙනවාද? එයා ඒ ගැන දන්නවා. ආර්ය භාවයට සුදුසු ගණේට වැටෙන යම් ආර්ය භාවයට සුදුසු දෙයක් තියෙනවද? ඒ ධර්මයන් ගැනත් එයා දන්නවා කියන. ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්තක් ඇති කරගන්නවා කියන. එහෙනම් කුසල් දහම් උපදවා ගන්න, නිවැරදි දේ උපදවා ගන්න, සුදු පැහැ දේවල් සුදු පැහැ කර්මයන් ඇති කරගන්න, සේවනය කළ යුතු දේ සේවනය කරන්න, ආර්ය භාවයට සුදුසු ධර්මයන් පුරුදු කරන්න මෙයා මොකද කරන්නේ? වීරිය කරනවා කියන කේ ඉස්සරවම කැමැත්තක් උපදිනවා කියනවා මෙයා තුළ. සිල් ගන්න ඕනේ. අද ඉඳලවත් භාවනා කරන්න ඕනේ. අකුසල් ලොක්කෝම අතාරින්න ඕනේ. කුසල් වඩන්න පාටන් ගන්න ඕනේ. දැන් මෙයාගේ හිත තුළ කැමැත්තක් ඇති වෙනවා. හිත තුළ කැමැත්තක් ඇති වෙනවා නේද? අර එක මල්ලි කෙනෙක් හම්බුණා. හරි ලස්සන කතාවක් ඒවා. එයා ආද දවසේ අසපුවට ඇඳක් ගෙනත් පූජා කළා. මිනිස්සයා කියනවා මේ ඊයේ රෑ බයෙන් හිටියේ මැරීවත් දෝ මේක පූජා කරගන්න ඉස්සල්ලාගේ. හරි සතුටු ඉහාමුදුරුවනේ ඇඳ පූජා කරගත්තන එක. ඒ කියලා කියනවා ඒ මල්ලි, ස්වාමීන් වහන්සේ මට මේ ධර්මය අම්බුනේ අවුරුදු 6කට 5කට ඉස්සෙල්ලා කියලා. ඒ හම්බෙච්ච විදිය හරි පුදුමයි කියන. ඕන්න ගෙදර තිබුණලු සැටලයිට් ටීවී එකක්. අර තැටියක් ගහලා තියෙන එක. ඒ ටීවී එක තියෙනකොට කොම කොමාරි ඕන්න සල්ලි නැතුව බිල ගෙවා ගන්න බැරි වුණාලු. ඉතින් බිල ගෙවා ගන්න බැරි වුණාට පස්සේ දැන් ටීවී එක පේන්නේ නැයි විසන්දි කොල්ලන්නේ වැඩ කරන්නේ නැල්ලු. අනේ මොකක්වත් පේන්නේ නැහනේ කියලා මෙයා නිකන් ඉන්න ගමන් ඕබෝබ හීටියලු බට. මොකද උනේ? ඕම ඔබාගෙන ඔබාගෙන යනකොට මෙන්න නමස්කාර වේවා බුදුරුවනට, සමදා බුදු හිමි සරණ යමි කියලා channel එකක් ආවුණා. ඒකේ නම තිබුණා කියන්නේ ශ්‍රද්ධා රූප වහිනේ. නොමිලේ බලන්ද ලැබුණලු.
හාමුදුරුවනේ එදා ඉඳලා තාම බිලගෙව්වේ නැහැ කියලා. දැන් දිගටම නොමිලේ බලන්න ලැබෙනවා. දැන් ඉතින් වෙන වෙන ඒවාට බිල ගෙව්වොත් වෙන වෙන ඒවා බලන්න වෙනවනේ. ඒ නිසා ඉතින් ඒ ආයතනෙන් මට නොමිලේ බලන්නත් දෙන නිසා දැන් ඉතින් පැය 24ම සද්දා රූපවාහිනිය තමයි කිව්වා. ඒදා පටන් ගත්තු පාර දැන් ඉතින් යාන්තම් පොඩ පොඩ පුරුදු කරගෙන යනවා කිව්වා. අපි ඉතින් බොහොම සුවසේ ඉන්න උත්සාහ කරනවා කිව්වා. බලන්නකො කෙනෙක්ට ධර්මයේ ලැබෙන හැටිනේ ධර්ම දානයේ පීන. අන්තිමට සල්ලිත් නැතුව ඉද්දද්දි මොකක් හරි ඔය බලන්න කියලා ඔබ ඔබ ඉන්නකොට තමයි මේ ධාම ලැබෙන්නේ නේද? ඒ කියලා දැන් හැමෝම බිල් ගෙවන්න නැතුව ඉඳිද්දන්නේ. කෝම්පැනියෙන් හරි වැඩි වෙන්නේ. නෑ නෑ අපි එහෙම එකක් නෙවෙයි කිව්වේ. යාට වෙච්ච වේදිහ නේද? ඉතින් ඒ කෙනාට ධර්මය ලැබිච්ච හැටි නේද? එයා එතන ඉඳලා මොකද කරේ? කරපු නරක වැඩ ඔක්කොම අතාරින්න පටන් ගත්තා කිව්වා. ටික ටික පුරුදු කරනවා කිව්වා. නේද? දැන් සතුටක් තියෙනවා කිව්වා. එතකොට මොකද වෙන්නේ? ආන් කෙනෙක්ගේ ජීවිතේට ලැබෙන හැටි නේද? එතකොට ආන් කුසලය උපදවා ගන්න. හරිදී කරන්න. සේවනය කළ යුතුදී කරන්න. සුදු කර්ම රැස් කරන්න. ඊළඟට ආර්ය භාවයට පත් කරනදී උපදවා ගන්න. මෙයාගේ හිතේ කැමැත්තක් උපදිනවා කියනවා. වෑයම් කරනවා කියනවා. විහිරිය ආරම්භ කරනවා කියනවා. සිත දැඩි කරලා ගන්නවා කියනවා. පදං වීරිය කරනවා කියනවා. මහණෙනි මේට කියන්නේ වීරිය බලය. උපං අකුසලය ප්‍රහාණය කරන්නත් නූපං අකුසලය නූපදවන්නත් උපං කුසලය වැඩි දියුණු කරන්නත් නූපං කුසලය උපදවන්නත් වීරිය කරනවා කියන එකට කියනවා මොකද්ද? වීරිය බලය. දැන් මේ පින්වතුන් ආයේ ආයේ බණ අහන්න එනවනේ. උපං කුසලය ආයේ ආයේ වැඩි දියුණු කරගන්නවා නේද? ආය ආය වැඩි දියුණු කරගන්න. කරපු අකුසල් ටික ටික දැන් අතාරිනවා. මේක මොන බලයද? වීරිය බලය. වීරිය බලය. ආං දෙවෙනි බලය. බල හතරයිනේ. දැන් කීයක් අපි දන්නවද? බල දෙකක් දන්නවා. පළවෙනි බලය ප්‍රඥා බලය. දෙවෙනි බලය වීරිය බලය. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි දේ තමයි නිවැරදි දේ ගැන ඇති බලය. මොකද්ද? නිවැරදි දේ ගැන ඇති බලය. ඒක තමයි තුන්වෙනි බලය. මොකද්ද නිවැරදි දේ ගැන ඇති බලය? බුදුරජාණන්සේ අහනවා මහණෙනි, නිවැරදි දේ ගැන ඇති බලය කියලා කියන්නේ මොකක්ද? මහණෙනි මෙහිලා ආර්ය ශ්‍රාවකයා. කවුද පින්වත්නි ආර්ය ශ්‍රාවකයා කියන්නේ? බුදුරජාණන් වහන්සේව සරණ ගිය කෙනා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සරණ ගිය කෙනා. ශ්‍රාවක සංඝයා සරණ ගිය කෙනා. තිසරණේ පිහිටලා සීලයක් රකින්න කෙනාට කියනවා ආර්ය ශ්‍රාවකයා. එයා දන්නවා බුදුරජාණන් මේ ගුණයෙන් අරහං වන සීක. එයා දන්නවා බුදුරජාණන්ගේ ධර්ම මේ කාරණා නිසා බුදුරජාණන්ගේ ධර්මය ස්වාක්ඛාත වන සීක. එයා දන්නවා මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්න වන සීක කියලා. එයා දන්නවා ඒ කාරණා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ අන්න යාට. බුදුරජාණන්සේ දේශනා කරනවා අන් ඒ ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කාය කර්මයන්ගෙන් යුක්තයි කියන. එහෙනම් වැරදි කාය කර්මත් තියෙනවනේ.
නිවැරදි වූ කාය කර්මෙන් යුක්ත වෙනවා කියන්නේ වැරදි කාය කර්මත් තියෙනවා. මොනවද නිවැරදි කාය කර්ම? නිවැරදි කාය කර්ම තමයි සතුන් මැරීමෙන් වැළකී වාසය කිරීම. හොරකමින් වැළකී වාසය කිරීම. වැරදි කාම සේවනයෙන් වැළකීලා වාසය කිරීම. මේකට මොකද කියන්නේ? නිවැරදි කාය කර්මය. එයා නිවැරදි කාය කර්මයෙන් යුක්තයි. එහෙනම් දැන් නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවද? සතුන් මැරීමෙන් වැළකීලා නම්, සොරකමින් වැළකීලා නම් නේද? නොදුන් දේ ගන්නේ නැත්තම් දීපු දේ විතරනම් ගන්න. ඕන්න නිවැරදි දේ ගැන ඇති බලය ඔබ තුල තියෙනවා. වැරදි කාම සේවනයෙන් වැළකීලා වාසය කරනවා නම් ආන් ඔබට නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවා. කාය කර්මයන්ගෙන් ඔබ යුක්තයි. නිවැරදි දේ නිවැරදි වූ කාය කර්මයන්ගෙන් යුක්තයි. දැන් තමන් දන්නවද නැද්ද? මේක තමාතුලින් දකින්න බැරිද? ආයෙ නැත්නම් මේ අහල පහල අය ගැනද හොයන්න වෙන්නේ? එතකොට අපේ අම්මා නිවැරදි කාය කර්මෙන්ද එහෙම හොයන්න ඕනේද? මේක තමාතුලින් දකින්න. මම සතුන් මැරීමෙන් වැළකීලාද? දන්නවනේ නේ? මම හොරකමින් වැළකීලාද? මම වැරදි කාම සේවනයෙන් වැළකීලාද? ඔනෙයා දන්නෝ නිවැරදි වූ කාය කර්මයෙන් යුක්තයි. ඊළඟට නිවැරදි වූ වාචී කර්මයෙන්ුත් යුක්තයි. නිවැරදි වූ වාචී කර්මයෙන් මොනවද නිවැරදි වාචී කර්ම? බොරුවෙන් වැළකී සිටීම, කේලමින් වැළකී සිටීම, පරුස වචනෙන් වැළකී සිටීම, හිස් වචනෙන් වැළකී සිටීම කියන එක තමයි නිවැරදි වූ වාචී කර්ම. එයා දන්නවා මම බොරු කියන්නේ නැහැ. මම කේලම් කියන්නේ නැහැ. මම පරුස වචන කියන්නේ නැහැ. මං හිස් වචන කතා කරන්නේ නැහැ. ඒකෝ දස කතාව. එහෙම නැත්නම් ආර්ය තුස්නිම් භූතෙන් ඉන්නවා කතා නොකර. කතා නොකරු හි ඉන්නවා. සමහර කෙනා ආර්යයන්ට පිස්සුද? මන්ද ගොළු වෙලාද කොහෙ? කතා නැහැ. සමහර අම්මලා කෙනා අපේ ළමයට ලෙඩක්වත්ද මන්දා? කතා නැහැ. පැහැත්තකට එලා ඒ බලාගත්තු අතම බලාගෙන ඉන්නවා. නෑ, ඒක ලෙඩක් නෙවෙයි සමහර වෙලට. එයා දස කතාව කරනවා. එක්ක කතා කරලා අපාය යනවට වඩා හොඳයි කතා නොකර කියලා. පැහැත්තකට එලා ඒ බලාගෙන ඉන්නවා. ආරේ තුස්නිම් භූතේ, ආරේ නිහැනියාව කියන නේද? එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේලා අගය කරපු දෙයක්. එක්ක මහණෙනි දස කතාවේ දෙන්න, එහෙම නැත්නම් ආරේ තුස්නිම් භූතෙන් ඉන්න කියන ආරේ නිහැනියාවෙන්. එතකොට මොකද වෙන්නේ? ඕන්න නිවැරදි වූ වචී කර්මයෙන් යුක්තයි. මේ පිංගුතුන් බොරු කියන්නේ නෑ මං හිතන්නේ. කේලම් කියන්නේ නෑ නේද? බිඳෝන සමගිය සම්බිඳන කතා කියන්නේ නෑ නේ. ඊළඟට පරුස වචන කියන්නේ නෑ, හිස් වචන කියන්නේ නෑ කෙනෙක්. ආන් ඒ කෙනා නිවැරදි වූ වචී කර්මයෙන් යුක්තයි කෙනෙක්. ඊළඟට නිවැරදි වූ මනෝ කර්මයෙන් යුක්තයි කෙනෙක්. මොනවද නිවැරදි මනෝ කර්ම? අනුන්ගේ දේට ආස කරන්නේ නැහැ. ඊළඟට තරහ සිතකින් ඉන්නේ නැහැ. ඊළඟට මිත්‍යා දෘෂ්ටික නැහැ. නිවැරදි මනෝ කර්ම කියන්නේ වට අනුන්ගේ දේට ආස කරන්නේ. ඊළඟට තරහ සිතකින් ඉන්නේ නැහැ. ඊළඟට මිත්‍යා දෘෂ්ටික නැහැ. හාමුදුරුවනේ ප්‍රඥා බලයත් නම් තියෙනවා වගේ, වීරිය බලයත් තියෙනවා වගේ,
හැබැයි මේ නිවැරදි දේ ගැන තියෙන බලය මේ වචී කර්ම ගැන කියනකොටම නැති වේගෙන යනවා වගේ. බොරුවක් දෙකක් ඉතින් නොකියක් කොහොමද මේ සමාජ ජීවත් වෙන්නේ? හරි ඉතින් ඔබ වගේ අය නැතුව කොහොමද අපායක් පවත්වගෙන යන්නේ? බොරුවක් දෙකක් නොකියන අය නැතුව කොහොමද අපායක් පවත්වන්නේ? එහෙ යන්නත් කට්ටිය ඒපැ. එනිසා ඉතින් බොරුවක් දෙකක් කියන්න ඕ නේද? එහෙමද? ඔව් කිව්වොත් යන්න වෙනවා නේද? තමාරු කියනනේ ඉතින් ආමුදුනේ නොබී ඉන්න බෑනේ, බොන්න වෙනවනේ. පෞරුසේ රැකගන්න, පිරිමිකම රැකගන්න වෙලාවකට බොන්න වෙනවා කියලා සමහරු අපිත් එක්ක කියනවා. අපි කියන ඔය ඉතින් මහත්තයා අපායන්වත් කට්ටියක් ඉන්නේ ඉපැයි, ඒ නිසා ඉතින් බොන්නත් ඉපැයි නේද කියලා නේද? එයාලා හිතන්නේ ඒ වගේ රෝග කියලා අපායන්නේ නෑ, මේ මහා මිනී මරලා එහෙම අය තමයි අපායන්. එහෙම නෑ. දැන් සමහර මිනිස්සු කියන්නේ අනේ ආමුදුනේ අපි නම් පව් කරන්නේ නේද? පව් කරන්නේ නැත්තේ රහතන් වහන්සේලා විතරයි. අනික හැමෝම අතින් මොකක් හරි කර්මයක් සකස් වෙනවා විපාක විඳීම පිණිස නේද? එදකොට මොකද වෙන්නේ? ඔන්න නිවැරදි දේ ගැන ඇති බලය කියන්නේ මොකේද? නිවැරදි දේ ගැන ඇති බලය කියන්නේ නිවැරදි කාය කර්ම තියෙනවා, නිවැරදි වාචී කර්ම තියෙනවා, නිවැරදි මනෝ කර්ම තියෙනවා. මෙන්න මේවා තියෙනවා නම් නිවැරදි දේ ගැන ඇති බලයනුත් ඔබ යුක්තයි. දැන් බල තුනම තියෙනවද කියපු? ප්‍රඥා බලය තමා තුළ තියෙනවද? වීරිය බලය තමා තුළ තියෙනවද? නිවැරදි දේ ගැන ඇති බලය තමා තුළ තියෙනවද කියලා ඔන්න දැන් තමා දන්නවද නැද්ද? ඕපනයි කයිද නැද්ද මේ දහම? තමා තුළින්මයි දකින්න තියෙන්නේ. තමා තුළින්මයි. එතකොට හතරවෙනි බලය, බල හතරයිනේ නේ, හතරවෙනි බලය මොකක්ද? සංග්‍රහ බලය. මොන බලයද? සංග්‍රහ බලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සංග්‍රහයන්ට මුල් වෙන කරුණු හතරක් තියෙනවා කියනවා. මොකද්ද සංග්‍රහයන්ට මුල් වෙන කරුණු? කීයද? හතරයි කියනවා. සංග්‍රහ බලය කියලා එකක් තියෙනවා. ඒ සංග්‍රහ බලයට මුල් වෙන කාරණා හතරක් තියෙනවා කියනවා. ඒ කියන්නේ දානය, ප්‍රිය වචනය, ආර්ථචරයාව, සමානාත්මතාව. මෙන්න සතර සංග්‍රහ වස්තු නේද? සතර සංග්‍රහ වස්තු. සංග්‍රහ බලයට අයිති කාරණා හතරයි. බල හතරෙන් හතරවෙනි එක සංග්‍රහ බලය. ඒ සංග්‍රහ බලයේ සම්බන්ධව කාරණා හතරයි. මොනවද? දානය, ප්‍රිය වචනය, ආර්ථචරයාව, සමානාත්මතාව. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, යම් මේ ධර්ම දානයක් ඇද්ද, මෙය දාන අතරින් අග්‍රම දානෙයි පවසමි. යම් දානයන් අතර අග්‍ර දානයක් තියනවාද, ධර්ම දානය තමයි දානයන් අතර අග්‍රම දානය. දැන් අද දවසෙත් මුළු ලෝකෙටම ඇහෙන්න පිරිසක් විසින් ධර්මදානය සිද්ධ කරනවා. එහෙනම් එයාලා දාන අතරේ අග්‍රම දානෙද නැද්ද කරන්නේ? දාන අතරේ අග්‍රම දානෙ කොච්චරද පින? එක තැනක තියෙනවා රහතන් වහන්සේලා මෙහෙම ධනියෙන් ධනිය ගෑවෙන්න ළඟ ළඟ ඉඳවනවා කියනවා, වඩා ඉඳවනවා කියනවා. ළඟ ළඟ ධනියෙන් ගෑවෙන්න වඩා ඉඳවලා මෙතන ඉඳලා අකනිට බඹලෝ දක්වා හිතා ගන්නව බෑනේ දුරනේ. මෙතන ඉඳලා අකනිටාවට තියා මෙතන ඉඳලා ලංකාවේ කෙරවලටවත් රහතන් වහන්සේලා අපිට හොයා ගන්න පුළුවන්නේ. ආන් ඒ අකනිටාව දක්වා රහතන් වහන්සේලා ධනියෙන් ගෑවෙන්න වඩා ඉඳවලා කවුරු හරි කෙනෙක් ඒ සංඝයාව ගෙදරට වඩම්මලා දානයක් පූජා කරනවද, ඒ දානෙට වඩා 1000 ගුණයක්
වටිනවා කියනවා. සතර පද ගාථාවක් කාට හරි එක්කෙනෙකුට ඇහෙන්න සලස්සන එක. එක්කෙනෙකුට සතර පද ගාථාවක් ඇහෙන්න සලස්සන එක. දැන් මෙතන 2000 3000 1000 2000ක් ඉන්නවා. ඊළඟට මේ රූ වැඩසටහන රූපවාහිනියේ විකාශනයේ වෙද්දී එකපාරක් දෙපාරක් තුන්පාරක් සමායට විකාශනයේ වෙද්දී ආයේ ආයේ ලස්ස ගාන මේ බණපද අහනවා. අනික හතර පද ගාතාවක් ඇ දේශනා කළේ නේ. ඊට වඩා දේශනා කළානේ අපි කරනවානේ. ඒතර පැයකමාරකට නේ. එතකොට එහෙනම් හිතාගත්ත හැකිද දානෙ පින? ආයේ සියලු දානයන් අභිභවා. මොන දානයද ඉස්සර වෙන්නේ? ධර්ම දානය ඉස්සර වෙනවා කියනවා. මහණෙනි ධර්ම දානයක් ඇද්ද? ආන් ඒ දානය සියලු දාන අතරින් අග්‍ර වෙනවා කියනවා. එහෙනම් සංග්‍රහ කරන්න ඕනේ මොන වලින්ද? කන්න බොන්න දීලාද? නෑ, සංග්‍රහ කරන්න ඕනේ ධර්මයෙන්. දානයක් දෙනවා නම් දෙන්න වෙන මොන දානේද? ධර්ම දානේ හොඳම සංග්‍රහය කියනවා නේද? ඊට පස්සේ මහණෙනි ධර්මයෙන් ප්‍රයෝජන ඇතිව සවන් යොමු කොට සිටින කෙනෙකුට නැවත නැවත ධර්මයේ දෙසන්නේ යන යමක් වෙයිද? ධර්මයෙන් ප්‍රයෝජන ඇතිව සවන් යොමු කොට සිටින කෙනෙකුට, බණහඬ කැමති කෙනෙකුට කෙනෙක් ඉන්නවා නම් ආන් ඒ කෙනාට ආයේ ආයේ ධර්මයේ දේශනා කරනවා නම් දේශනා කරනවා කියලා යමක් ඇද්ද? මෙන්න මේ දේ ප්‍රිය වචන අතුරින් අග්‍ර වෙනවා කියනවා. එහෙනම් ප්‍රිය වචන කියන්නේ මොනවද? ආයේ ආයේ බණ කියන එකට. බණ අහන්න කවුරු හරි කැමතිද? ආන් ඒ අයට ආයේ ආයේ ධර්මයේ දේශනා කරනවා නම් ඒක තමයි කියනවා ප්‍රිය වචනයන් අතර අග්‍ර වෙන්නේ කියනවා. දහම් අසන්න සවන් යොමාගෙන ඉන්න අයට ධර්මය දේශනා කරනවාද ඒක ප්‍රිය වචනයන් අතර අග්‍රම වෙනවා කියනවා. මහණෙනි යම් මේ සදහවත් නැති කෙනාට ශ්‍රද්ධා සම්පත්තිය සමාදන් කරනවාද? කෙනෙක් ඉන්නවා ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නැහැ, ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් නැහැ, සංඝයා ගැන ශ්‍රද්ධාවක් නැහැ. ආන් ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරලා දෙනවා. ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරනවා. සංඝයා ගැන ශ්‍රද්ධාව ඇති කරවලා දෙනවා. ඒ ශ්‍රද්ධාවේ සමාදන් කරවනවා කියනවා. ඇතුළු කරවනවා කියනවා. පිහිටවනවා කියනවා. කෙනෙක් මොකද කරන්නේ? ශ්‍රද්ධාව නැති කෙනාව සද්දා සම්පත්‍ති සමාදන් කරනවා. ඇතුළු කරවනවා. පිහිටවනවා කියනවා. දුස්සීල කෙනෙක් මොකද කරන්නේ? සීල සම්පත්‍ති සමාදන් කරනවා. පිහිටවනවා කියනවා. ඇතුළු කරවනවා කියනවා. ඊළඟට මසුරු කෙනා ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරනවා කියනවා. දන් දෙන්න දන් දෙන්න කියලා දෙනවා කියනවා. ඒ දානෙට ඇතුළු කරවනවා කියනවා. ඊළඟට පිහිටවනවා කියනවා. දැන් මම මේ වැඩසටහනට එන්න ඉස්සරලා අපේ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා කතා කර කර හිටියා. එතකොට හදිසියෙම පණිවිඩයක් ආවා අම්මා කෙනෙක්ගෙන්. ස්වාමීන් වහන්සේ අපිට දානයක් තියෙනවා ලබන මාසේ. අපේ හදිසි කාරණාවක් නිසා මේ සැරේ දානෙ දෙන්න එන්න විදිහක් නැහැ. අවශ්‍ය කලමනා එවන්නම් මොනවා හරි කරගන්න පුළුවන්ද? දැන් මන් දුරකතන පණිවිඩේ කතා කරනකොට ඉස්සරහා මේ දෙන්න ඉන්නවා. දුරකතන පණිවිඩේ ඉවර වුණා විතරයි ස්වාමීන් වහන්ස අපි දානෙ දෙන්නද බලන්නකො පිනනේ. දානේ දෙන්න නැති කෙනෙක්ව දානෙ දෙන්න පිහිටවනවා. එයාලා දානෙ දෙන අය. එයාලටත් ආය ආය දානෙ දෙන්න හුරු කරවන එක හොඳ දෙයක්. එතකොට මසුරු කෙනාව ත්‍යාග සම්පත්තිය සමාදන් කරනවා කියනවා. ඇතුළු කරනවා කියනවා. පිහිටවනවා කියනවා. මොකද වෙන්නේ? ප්‍රඥාව නැති කෙනා ප්‍රඥා සම්පත්තිය සමාදන් කරනවා.
ඇතුළු කරවනවා, පිහිටවනවා කියනවා. මෙන්න මේකට කියනවා මානෙනි, අර්ථතරයාවන් අතරින් අග්‍ර වෙන්නේ මේක කියනවා. යම් අර්ථතරයාවක් තියෙනවද, ඒ අතරින් අග්‍ර වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ඇති කරවන එක, සීලයක් නැති කෙනාව සීලේ පිහිටවන එක, ඊළඟට මසුරු කෙනාව ත්‍යාග සම්පත්තිය පිහිටවන එක, මෝඩ කෙනාව ප්‍රඥා සම්පත්තිය පිහිටවනවා කියන එක තමයි අර්ථචරයාවන් අතරින් අග්‍රම දේ කියනවා. එහෙනම් ඔබ සතුටු වෙන්න ඕනේනේ, ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇති කරවගන්න කියලා දෙනවා, සීලේ නැති අයට සිල් ගන්න හැටි ගැන කියලා දෙනවා, දන් දෙන්න නැති අයට මෙන්න දන් දෙන හැටි කියලා කියලා දෙනවා. අත සෝදාගෙන ඉන්නේ අපි දාන දෙන්න ඕන වෙලාවක ලෑස්ති. ඊළඟට මොකද වෙන්නේ? ප්‍රඥාව නැති අයට ප්‍රඥා සම්පත්තියේ පිහිටුනවා. මේක තමයි අර්ථචර්යාවන් අතරින් අග්‍ර වෙන්නේ මේකට කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, සෝවාන් කෙනෙක් සෝවාන් කෙනෙකුට සමානාත්මයි කියනවා. සෝවාන් කෙනා සෝවාන් කෙනාට සමානාත්ම වෙනවා කියනවා. සකරදාගාමි කෙනා සකරදාගාමි කෙනාට සමානාත්මයි කියනවා. අනාගාමි කෙනා අනාගාමි කෙනාට සමානාත්මයි කියනවා. මහරහතන් වහන්සේ කෙනෙකුට සමානාත්මයි කියනවා. මෙය සමානාත්ම පිරිස අතුරින් සමානාත්මතාවයෙන් අග්‍ර වෙනවා කියනවා. සමානාත්ම පිරිස අතරින් අග්‍ර වෙන්නේ මේ අය කියනවා. සමානාත්මතාවයෙන් අග්‍ර වෙන්නේ මේ අය කියනවා. මහණෙනි, මෙය සංග්‍රහ බලයයි කියනවා. සංග්‍රහ බලය කියන්නේ මේකට කියනවා. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. මේක තමයි සංග්‍රහ බලය. බල හතරයි, ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, සංග්‍රහ බලය. මහණෙනි, මේ වනාහි සතරක් වූ බලයන්නේ, මේ තමයි හතරක් වූ බල ධර්මයන් කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ සතර බලයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා පස් ආකාර වූ බය ඉක්මවා ගියේ වෙයි කියනවා. කවුරු හරි ශ්‍රාවකේ, කවුරු හරි කෙනෙක් මෙන්න මේ බල හතරෙන් යුක්ත නම්, ප්‍රඥා බලයෙන්, වීරිය බලයෙන්, නිවැරදි දේ ගැන ඇති බලයෙන්, සංග්‍රහ බලයෙන් යුක්ත නම් කෙනෙක්, එයා ආකාර පහක බල බයෙන් නිදහස් වෙලා කෙනා, ආකාර පහක බය ඉක්මවා ගිය කෙනෙක් කෙනා. ඒ කවර බයද? පළවෙනි එක තමයි ජීවිකාව පිළිබඳව තියෙන බය. එයාට තියෙනවා කෙනා මොනවද? කෙනෙක් බයෙන් ඉන්නවා නම් මොනවද ඒ තියෙන බය? ජීවිකාව ගැන තියෙන බය. ඊළඟට ගැරහුම් ලැබීම ගැන බය. ඊළඟට පිරිස ඉදිරියේ පසුබෑම පිළිබඳ බය. ඊළඟට මරණය පිළිබඳ බය. ඊළඟට දුගතිය පිළිබඳ බය. ඔන්න කෙනෙක්ට ඇති වෙන බය පහ. මොනවද පහ? බය වර්ග පහ. ජීවිකාව පිළිබඳ බය. එදිනෙදා ජීවත් වෙන මාර්ගය පිළිබඳ බය. ඊළඟට ගැරහුම් ලැබීම පිළිබඳව තියෙන බය. ඊළඟට පිරිස ඉදිරියේ පසුබෑම පිළිබඳ බය. ඊළඟට මරණය පිළිබඳ බය. ඊළඟට සතර අපායේ උපත පිළිබඳ බය තියෙනවා කෙනා කෙනෙක්ට. ආර්ය ශ්‍රාවකයාට මේ බය පහ නෑ කියන. ආර්ය ශ්‍රාවකයා මේ බය පහ ඉක්මවා ගිහිල්ලා කියන. එහෙනම් බුදුරජාණන්සේ සරණ ගියපු අය, ධර්මයේ සරණ ගියපු අය, සංඝයා සරණ ගියපු අය
මේ පහට බය මේ බය පහදුරු කරලා කියන. ඔබ අහලා තියෙන නේද තේර තේරි ගාතාවල තියෙන නේද? කුටිය සකස් කරලා තියෙන නේද? සියල්ල සූදානම් වෙලා තියෙන. වැස්ස වලාහක දෙවිවරුනි වැස්ස වලාවෙනි කැමතිනම් වහින්ට කෙරෙම කියන්නේ නේ. මම බය මම මරණයට බය නෑ. මම මේ පිරිනිවන් පානකම් බලන් ඉන්නේ. කවද්ද පිරිනිවන් පාන්නේ කියලා මම බලන් ඉන්නේ. මරණයට බය නෑනේ. අවුරුදු 7 අර පුංචි සාමණේරයන් වහන්සේ බය වුණ නෑනේ නේ. බය වෙන්නේ නෑ නේද? එතකොට මොකද වෙන්නේ? බය වෙන්නේ. ඇයි බය නැත්තේ? බය දුරු කරලා. ආර්ය ශ්‍රාවකයෝ එන යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවද? ආන් ඒ ආර්ය ශ්‍රාවකයා පස් ආකාර බය ඉක්මවා ගිය කෙනෙක් වෙන. ආකාර පහක බය ඉක්මවා ගිහිලා ඉන්න කෙන. මොන ආර්ය ශ්‍රාවකයාද? අර කියපු සතර බලයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා. එන ඔබ තුලත් මේ සතර බලයන් තිබුණොත් මේ බය පහ නැති වෙනවද නැද්ද? මේ බය පහ ඔබට නෑ. මොනවද සතර බල? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන තියෙන බලය, සංග්‍රහ බලය. මෙන්න මේ බල හතර තියෙන කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් බය පහක් ඉක්මවා යනවා කියන. ඒ බය පහ එයාගේ ජීවිතයට ලැබෙන්නේ නෑ කියන. මොනවද ලැබෙන්නේ නැත්තේ බය පහ? ජීවිකාව පිළිබඳ බය එයාට ඇති වෙන්නේ නැහැ කියන ආර්ය ශ්‍රාවකයට. අර බල හතර තියෙන ආර්ය ශ්‍රාවකයට. ඊළඟට ගැරහුම් ලැබීම පිළිබඳ එයාට බයක් නැහැ කියන. මොකද එයා ගැරහුම් ලබන්න දේවල් කරලා නැහැ කියන. පිරිස ඉදිරියේ පසුබෑම පිළිබඳ බයක් නැහැ කියන. පිරිස ඉදිරියේ පසුබෑමක් පිළිබඳ එයාට බයක් නැහැ කියන. එයා විසරදව යනවා කියන පිරිස මැද්දට. එයා විසරදව පිරිස මැද්දට යනවා කිය. ඊළඟට මරණය පිළිබඳ බයක් නැහැ කියන. එයා ලෑස්ති කියනවා මරණයට. සිංහනාද කරන්න ලෑස්ති කියනවා. මම සතර අපාය ඉක්මවා ගියපු කෙනෙක්. මම අම්මව මරන්න නැති කෙනෙක්, තාත්තව මරන්න නැති කෙනෙක්. මම ආයේ කවදාවත් සතර අපායේ නූපදින උපරිම වුණොත් ජීවිත 7ක් විතරක් උපදින 8 උපතක් නැති 7 වතාවේ පිරිනිවන් පාන කෙනෙක් කියලා එයාලා මරණයේ ඉදිරියේ සිංහනාද කරනවා කියන ආර්ය ශ්‍රාවකයෝ. උපරිම වුණොත් ජීවිත 7යි. ආන් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය නේද? එතකොට ආර්ය ශ්‍රාවකයා මරණයේ ඉදිරියේ බය වෙන්නේ නෑ කියනවා. ඇයි? බය වෙන්න දෙයක් එයාට ඉතුරු වෙලා නෑ. ඊළඟට එයා දුගතිය පිළිබඳ බයක් නෑ කියනවා. එයා සතර අපායේ නිදහස් නම් ආර්ය ශ්‍රාවකයා එයාට දුගතියක උපදී කියන බයක් ඇති කරගන්න ඕනේ නෑ. මොන බලයන් තියෙන කෙනාද? ප්‍රඥා බලය තියෙනවා නම්, වීරිය බලය තියෙනවා නම්, නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවා නම්, සංග්‍රහ බලය තියෙනවා නම්, මේ බය පහ නැති වේවා කියලා පතන්න ඕනේද? පතන්න දෙයක් නැහැ. මේ බය පහ නැති වෙලා යානවා අර බල හතර තියෙන කෙනාට. ආයේ අමුතුවෙන් පතන්න දෙයක් නැහැ. නම් මේ පින්වතුන් තුලත් ප්‍රඥා බලය ඇති කරගත්තොත්, වීරිය බලය ඇති කරගත්තොත්, නිවැරදි දේ ගැන ඇති බලය ඇති කරගත්තොත්, සංග්‍රහ බලය ඇති කරගත්තොත් මේ පින්වතුන්ට අර බය පහ නැනේ. ඒ බය පහ ඔබට ඇති වෙන්නේ නැහැ. එහෙනම් යමක් පුරුදු කළොත් ඵල ලැබෙනවද නැද්ද? හේතුව තියෙනකොට ඵල හට ගන්නවද නැද්ද? බල හතර නම් වූ හේතුව තියෙනකොට බය දුරු වීම කියන ඵලය හට ගන්නවද නැද්ද? ඵලය හට ගන්න. බල ධර්මයේ තියෙනවා නම් බය නැහැ. බල ධර්ම හතර තියෙනවා නම් බය ඇති වෙන්නේ නැහැ. මහණෙනි ආර්ය ශ්‍රාවකයා
මෙන්න මෙහෙම නුවණින් විමසනවා කියන. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න මෙහෙම නුවණින් විමසනවා කියන. මම ජීවිකාව පිළිබඳ බයට බය නැහැ කියන. ජීවිකාව පිළිබඳ බයක් තියෙනවා නම් මං ඒකට බය නැහැ. මම ජීවිකාව පිළිබඳ බය කුමකට නම් බය වෙමිද? මං ජීවිකාව පිළිබඳව තියෙන බයට මොකට නම් බය වෙනවද? මොකද එහෙම හිතන්නේ? මා තුළ සතර බලයක් තියෙනවා. ජීවිකාව පිළිබඳ බයක් ඇති කරගන්න ඕනේ නෑ මං. ඒ බයට බය වෙන්න ඕනේ නෑ. මා තුළ සතර බලයක් තියෙනවනේ. ප්‍රඥා බලය මා තුළ තියෙනවනේ. වීරිය බලය මා තුළ තියෙනවනේ. නිවැරදි දේ ගැන ඇති බලය මා තුළ තියෙනවනේ. සංග්‍රහ බලය මා තුළ තියෙනවනේ. ඒ නිසා මම මොකටද ජීවිකාව පිළිබඳ බයට බය වෙන්නේ? ජීවිකාව පිළිබඳ මම බය වෙන්න ඕනේ නෑ. කුසීත කෙනා නම් ජීවිකාව පිළිබඳ බය වෙන්න ඕනේ. කම්මැලිය නම් ජීවිකාව පිළිබඳ බය වෙන්න ඕනේ. ඒ බයට කම්මැලි කෙනා තමා, කුසීත කෙනා තමයි ජීවිකාව පිළිබඳව තියෙන බයට බය වෙන්න ඕනේ. ඉතින් මම බය නැහැ. ඇයි බය නැත්තේ? මං ජීවිකාව පිළිබඳ බය නැති කෙනෙක්. මං කුසීත නැහැ. මං කම්මැලි නැහැ. නේද? මට තියෙනවා ප්‍රඥා බලය, මට තියෙනවා වීරිය බලය, මට තියෙනවා නිවැරදි දේ ගැන ඇති බලය, මට තියෙනවා සංග්‍රහ බලය. මේ බලයන් තියෙන මං මොකටද ජීවිකාව පිළිබඳව බයට බය වෙන්නේ? නේද? ජීවිකාව පිළිබඳව තියෙන බයට බය වෙන්න ඕනේ නෑ මං කියලා එයා හිතනවා කියනවා. එයා හිතනවා කියනවා, වැරදි ලෙස කයින් වචනයෙන් මනසින් කටයුතු කරන කෙනා නම් ජීවිකාව පිළිබඳ බයට බය වෙයි කියනවා. වැරදි වචන කතා කරනවා නම්, වැරදි කාය කර්ම තියෙනවා නම්, වැරදි මනෝ කර්ම තියෙනවා නම්, ඕන් එයා නම් ජීවිකාව පිළිබඳ බයට බය වෙයි කියනවා. ඉතින් මං වැරදි කාය කර්මත් නැත්තම්, වැරදි වචී කර්මත් නැත්තම්, වැරදි මනෝ කර්මත් නැත්තම් මම මොකටද ජීවිකාව පිළිබඳ බයට බය වෙන්නේ කියලා මෙන්න ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසනවා කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා මෙහෙම. මොකද කරන්නේ? සංග්‍රහයෙන් තොර කෙනා නම් ජීවිකාව පිළිබඳ බය වෙයි කියනවා. සංග්‍රහයෙන් තොර නම් ඔන්න බය වෙන්න කමක් නැහැ. ඒත් මම සංග්‍රහය කියන බලය තියෙන කෙනෙක්, සංග්‍රහ බලය තියෙන කෙනෙක් නේ මං, නේද? ඒ නිසා දානෙ දෙනවා නම්, ප්‍රිය වචනේ කතා කරනවා නම්, අර්ථචර්යාවේ ඉන්නවා නම්, සමානාත්මතාවයේ තියෙනවා නම් මම මොකටද ජීවිකාව පිළිබඳ බය ඇති කරගන්නේ කියලා මෙයා නුවණින් කල්පනා කරනවා කියන. එහෙනම් සතර බලයන් තියෙන කෙනා ජීවිකාව නම් පිළිබඳ බයට බය වෙන්න ඕනේ නැහැ. ජීවත් වෙන්නේ කොහොමද කියන බයට බය වෙන්න ඕනේ නැහැ කියනවා. කවුද බය වෙන්න ඕනේ නැත්තේ? සතර බලයන් තියෙන කෙනා. එහෙනම් බය වෙන එකද ඕනේ? එහෙම නැත්නම් සතර බලයන් ඇති කරගෙන බය දුරු කරන්නද ඕනේ? බය වෙවි හිටියට මොකුත් වෙන්නේ නෑ. බය දුරු කරන්න සතර බලයන් පුරුදු කරන්න ඕනේ. බුදුරජාණන්සේ දේශනා කරනවා දෙවෙනි බය තමයි මොකද්ද? ගැරහුම් ලබන්න තියෙන බය. අම්මේ කවුරුවක් බණීද දන්නේ නෑ. මොනවා බැනුම් අහන්න වෙයිද දන්නේ නෑ. නේද? අම්මගෙන් බැනුම් අහන්න වෙයිද? තාත්තගෙන් බැනුම් අහන්න වෙයිද? අම්මේ සමාජෙන් අප්පා බැනුම් අහන්න වුණොත් කියලා වුණ කාට හරි බයක් තියෙනවා කියමුකෝ. ඒ බය තියෙන්නේ ඇයි? ආර බල හතර යා තුල නැති නිසා. ප්‍රඥා බලය නැහැ. වීරිය බලය නැහැ. නිවැරදි දේ ගැන ඇති බලය නැහැ. සංග්‍රහ බලය නැහැ. එහෙමනම් එයා ගැරවුමට බයයි. ඒත් එයා ප්‍රඥාව කියන බලය තියෙන කෙනෙක් නම්, ආර ශ්‍රාවකයාට වීරිය බලය තියෙනවා නම්, ආර ශ්‍රාවකයාට නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවා නම්,
ආර්ය ශ්‍රාවකයාට සංග්‍රහ බලය තියෙනවා නම් එයා ගැරහුම්ට ඇති බයට බය වෙන්නේ නෑ. ගැරහුමට ඇති බයට බය වෙන්නේ නෑ. ගැරහුම් ලබන්න ඇති බයක් තියෙනවනේ ඕනම කෙනෙක් තුන. ඒ බයට බය වෙන්නේ ඇයි? මට ප්‍රඥා බලය තියෙනවා, වීරිය බලය තියෙනවා, නිවැරදි දේ ගැන බලය තියෙනවා, සංග්‍රහ බලය තියෙනවා. මම මොකටද ගැරහුම නම් වූ බයට බය වෙන්නේ? ගැරහුම් ලැබයි කියන බයට බය වෙන්න ඕනේ නෑ මං කියලා එයා හිතනවා කියන්නේ. බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? බුදුරජාණන් දේශනා කරනවා මම පිරිස් මැද පසුබහීම නම් වූ බයට බය වෙන්න ඕනේ නෑ. පිරිසක් මැද්දේ පසුබහින්න වෙයි කියන බයක් තියෙනවනේ. ඒකට බය වෙන්න ඕනේ නෑ මම කියලා ආර්ය ශ්‍රාවක ඇසී කරනවා. පිරිසක් මැද්දේ විශාරදව මට යන්න පුළුවන්. මං පිරිස මැද්දේ පසුබාන්නේ නෑ. මට මහේසාක්‍ය වෙලා ඉන්න පුළුවන් කියලා එයා කල්පනා කරනවා කියනවා ආර්ය ශ්‍රාවකයා. එහෙම හිතන්නේ ඇයි? එයා කියනවා මා තුල ප්‍රඥා බලය තියෙනවා, මා තුල වීරිය බලය තියෙනවා, මා තුල නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවා, මා තුල සංග්‍රහ බලය තියෙනවා. ඉතින් එහෙම තියෙන මං මොකටද පිරිසක් මැද්දේ පසුබෑම නම් වූ බයට බය වෙන්නේ? මට විසරද වුණ තැනකට යන්න පුළුවන්. මම වැරදි දෙයක් කරලා නැනේ. බුදුරජාණන් දේශනා කරනවානේ සීලය රකින කෙනාට ආනිසංසයක් විදියට ලැබෙනවා කියලා. විසරදව පිරිසක් මැදට යන්න පුළුවන්. එනම් බණීද දන්නේ නැහැ, ගරහයිද දන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. එයා විසරදව යනවා. එයාට බය වෙන්න දෙයක් නැහැ. නේද? විසරදයි එයා. ගැරහුමට බය නෑ. ගැරහුම් ලැබෙයි කියලා එයාට බයක් නෑ. එයා පිරිසක් මැද්දට විසරද වෙනවා. 2000ද 3000ද 5000ද ලක්ෂෙද කෝටියද එයාට අදාළ නෑ. එයාට බයක් නෑ. එයාට ප්‍රඥා බලය තියෙනවා, වීරිය බලය තියෙනවා, නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවා, සංග්‍රහ බලය තියෙනවා. මතකනේ සාරිපුත්තයන් වහන්සේලා සිංහනාද කළානේ. මොකටද බය වෙන්නේ? නේ බල ධර්මයක් තියෙනවානේ. එහෙනම් ඔබ බය වෙන්න ඕනේද? පිරිස මැද්දේ පසුබසින්න වෙයි කියන බයට, පිරිස මැද්දේ පසුබහින්න වෙයි කියන බයට ඔබ බය වෙන්න ඕනේද? බය වෙන්න ඕනේ. බලධර්ම නැත්තම්, බලධර්ම තියෙනවා නම් බය වෙන්න ඕනේ නැහැ කියනවා. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මම ආර්ය ශ්‍රාවකයා සිහි කරනවා කියනවා මම මරණයට බය වෙන්නේ නැහැ කියනවා. මම මරණයට බය වෙන්නේ නැහැ කියනවා. ඇයි මරණයට බය වෙන්නේ නැත්තේ? මම මොකටනම් මැරෙන්න බය වෙනවද? මට ප්‍රඥා බලය තියෙනවා, මට වීරිය බලය තියෙනවානේ, මට නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවානේ, මට සංග්‍රහ බලය තියෙනවානේ. මං ඒවා තියෙනවා නම් මොකටද බය වෙන්නේ? සතර බලයන් ඇති මං මැරෙන්න බය වෙන්න ඕනේ නෑ. රැස් කළ පින, වඩපු කුසලය මාව සුගති ලෝකයකට එක්ක යනවා නම් මම බය වෙන්න දෙයක් නෑ. පුරුදු කරපු දහම තුල සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා නම්, එයා සෝතාපන්න වෙලා නම්, එයා මොකටයි මැරෙන්න බය වෙන්නේ? එයා මරණයට කැමතිනේ. ඇයි? හත් වතාවනේ උපරිම මැරෙන්න තියෙන්නේ. ඒක තප්පරෙන් තප්පරේ ළඟට ආවත් කමක් නෑ නේ. සෝතාපන්න කෙනෙක් ඉන්නවා කියමුක කවුරු හරි. එයාට විනාඩි 30න් 30ට ඉපදෙවි ඉපදි මැරෙන්න වෙනවා. එයා මරණයට කැමතිද නැද්ද? ඔන ඉපදෙනවා විනාඩි 30ක් ජීවත් වෙනවා, මැරෙනවා, ආයේ ඉපදෙනවා විනාඩි 30ක් ජීවත් වෙනවා, මැරෙනවා. එයා මරණයට කැමති නැද්ද? කැමති. ඇයි?
පැය තුන හමාරක් යනකොට පිරිනිවන් පාන. ඇයි හත් වතාවනේ උපදින්නේ උපරිම. අටවෙනි වතාවක් නැහැ නේ. ඉතින් මැරෙන්න බය නැහැ ආර්ය ශ්‍රාවකයා. ඇයියා බය දුරු කරලා. එයා දන්නවා ජීවිත හතෙන් පිරිනිවන් පානවා කියන. ඉතින් මහරහතන් වහන්සේලා කොහොමවත් බය නැහැනේ යලි උපතක් නැහැනේ. මරණයට ඕන වෙලාවක ලැස්සි නේද? එහෙමනම් බල ධර්මයන් තියෙන කෙනා මැරෙන්න බය වෙන්නේ නැද? එහෙනම් ඔය අඬන්නේ කෑ ගහන්නේ අනේ මාව මැරෙයි මැරෙයි බේරගන්න කියලා අඬන්නේ කවුද? බල ධර්මයන් නැහැ. ඇඬුවට බෑ බල ධර්මයන් හදාගන්නනේ තිබ්බ කියලා හඳයි වෙන්නේ. කෝ බල ධර්මයන් තියෙනවද නේද? එහෙනම් ඇව්වට මදිනේ. පුරුදු කරන්ද ඕනේ. තමා තුල මේවා ගොඩ නැගෙන්න ඕනේ. ඔන්න මරණයට බය නැහැ කියන සතර බලයන් තියෙන කෙනා. එයා සී කරනවා කියනවා. මා තුල ප්‍රඥා බලය තියෙනවනේ. මා තුල වීරිය බලය තියෙනවනේ. මා තුල නිවැරදි දේ ගැන ඇති බලය තියෙනවනේ. මා තුල සංග්‍රහ බලය තියෙනවනේ. ඉතින් මේ බල ධර්මයන් තියෙන මං මොකටද බය වෙන්නේ? මං බය වෙන්න ඕනේ නෑ කියලා මොකද ඉන්නේ? එයා සිහි කරනවා කියන්නේ. එයා සිහි කරනවා කියන්නේ. මං බය වෙන්නේ නෑ. මං බය වෙන්න ඕනේ නෑ කියලා එයා සිහි කරනවා කියන්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඕ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා මොකද වෙන්නේ? ඒ කෙනා දුගතියට බයයි කියන්නේ. මරණයට බයයි වගේ මොකකටද බය? දුගතියට බයයි කියනවා. ඇයි බය? සතර බලයන් තමා තුළ නැහැ කියනවා. ආර්ය ශ්‍රාවකයා බයයිද දුගතියේ උපදින්න? ආර්ය ශ්‍රාවකයා බය වෙන්නේ නැහැ. අර චක්කු සූත්‍ර දේශනාවේදී තියෙනවා බුදුරජාණන්සේ දේශනා කරලා. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් ධර්මයේ සංගයා ගැන ශ්‍රද්ධාවෙන් ඉන්නවා නම් බුදුරජාණන්සේගේ අවබෝධය අදාහගෙන නම් ඉන්නේ. එයා ශ්‍රද්ධානුසාරී කියලා කියනවා. බුදුරජාණන්සේගේ අවබෝධය අදාහගන්න කෙනා කොයි වගේද? ශ්‍රද්ධානුසාරී කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කෙනෙක් සද්ධානුසාරී නම් සද්ධාවේ බැසගෙන නම් බුදුරජාණන්සේ ගැන පැහැදීමෙන් නම් ඉන්නේ. ආන් ඒ කෙනා ධර්මයේ ගැන සංගයා ගැන පැහැදීමෙන් නම් ඉන්නේ. ඒ කෙනා අතින් අපායේ උපතක් පිණිස කර්ම රැස් වෙන්නේ නෑ කියනවා. සතර අපායේ ඉපදීම පිණිස මේ මොහොතේ ඉඳලා කර්ම රැස් වෙන්නේ නෑ කියනවා. මහණෙනි ඒ කෙනා සෝතාපන්න නොවි කරුරිය කරනවා කියන එකක් පනවන්න බෑ කියන. සද්ධානුසාරී කෙනා සෝතාපන්න නොවි කරුරිය කරනවා කියලා එකක් පනවන්න බෑ කියලා චක්කු සූත්‍රයේ දේශනා කරනවා. සංයුක්ත නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ තියෙන. එතකොට එහෙනම් කවුරු හරි සද්ධානුසාරී වුණොත් එයාතින් අපාගත කර්ම වෙන්නේ නැහැ. ඒ වගේම එයා සෝතාපන්න නොවි මිය යන්නේ නැහැ. එයා සෝතාපන්න වෙලාමයි මිය යන්නේ සතර අපායෙන් නිදහස් වෙලා. මහා සමය සූත්‍ර දේශනාවේ තියෙන්නේ නේ. යේ කේචි බුද්ධං සරණං ගතාස්සේ නති ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේවකායා පරිපූර්ණසන්තේ. යමෙක් බුදුරජාණන්සේ සරණ යනවද අල්ප මාත්‍ර වශයෙන් හරි සරණ ගිහිල්ලාද ඒ අය සතර අපායේ වැටෙන්නේ නෑ කියනවා මෙරිලා. මරණින් මත්තේ යාලා සුගති සංඛ්‍යාත ලෝකවල උපදිනවා කියනවා. එහෙමනම් පින්වත්නි අපි දුගතියේ උපදින්න කියලා බය වෙන්න ඕනේ. අපි තුල බල ධර්ම හතරක් තියෙනවා නම්. හැබැයි බල ධර්ම නැත්තම්
අපිට බය කියන එකයි අමුතුවෙන් හොයන්න දෙයක් බය අපි වටේම තියෙනවා. එහෙනම් බලධර්ම හතරයි මොනවද? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, සංග්‍රහ බලය. මෙන්න මේ බලධර්මයෙන් යුතු ආර ශ්‍රාවකයා බය පහක් ප්‍රහාණය කරනවා කියන්නේ. මේ බලධර්ම හතරෙන් යුතු ආර ශ්‍රාවකයා තුළ බය පහක් ප්‍රහාණය වෙනවා කියනවා. ඉක්මවා ගියා කියනවා. මොනවද ඒ බය පහ? ජීවිකාව පිළිබඳ එයාට බයක් නෑ කියනවා. ජීවිකාව පිළිබඳ බයට එයා බය නෑ කියනවා. ඊළඟට ඔව් ගැරහීම් ලැබීම පිළිබඳ බයට එයා බය නෑ කියනවා. ඊළඟට පිරිස ඉදිරියේ ඔව් පසුබැසීම පිළිබඳ බයට බය නෑ කියනවා. එයා මරණයට බය නෑ කියනවා. එයා සතර අපායේ ඉපදීමේ බයට බය නෑ කියනවා. එයා ඒව ඉක්මවා යනවා කියනවා. එන ඔබ තුල බය නැති කරගන්න ඕන නම් මොකද කරන්නේ? මේ බය පහම දුරු කරගන්න ඕන. ඔබ තුල සතර බලයන් උපදවා ගන්න ඕනේ. මොනවද? ප්‍රඥා බලය, වීරිය බලය, නිවැරදි දේ ගැන ඇති බලය, සංග්‍රහ බලය. එහෙමනම් කවුරු හරි දක්ෂ නම් අද මේ ධර්මය අහපු ගමන් හිතන්න ඕනේ මොකද? අනේ මාත් මේ බල ධර්මයන් මගේ ජීවිතය තුල ඇති කරගන්නවා කියලා හිතාගන්න ඕනේ. එහෙනම් ඔබ සෑම සියලු දෙනාටම ප්‍රඥා බලය ඇති කරගෙන, වීරිය බලය ඇති කරගෙන, නිවැරදි දේ ගැන ඇති බලය ඇති කරගෙන, සංග්‍රහ බලය ඇති කරගෙන, බය ධර්මයන් පහ දුරු කරගෙන අමා මහ නිවනින් සැනසීමක් පිණසම අපරස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සා